සතිසිං භුක්ති විඳින එක මේ මනුස්ස සංහතියේ සුභසිද්ධිය සඳහා යොදවන්න ඕනේ. අනේ ඒ පිළිබඳව තමයි අපි සාකච්ඡා දෙයක් ඉන්නවා. ධනේශ්වර ක්‍රමේ කඩා වැටීමට වඩා ධනේශ්වර ක්‍රමේ අසාර්ථකලා තියෙනවා සමාජ ප්‍රශ්න විසඳන්න. කඩා වැටීමක් දිනන මම එකක නෑ. මොකද කඩාන වැටෙන්නේ එහෙම ධනේශ්වර ක්‍රමේ දුර්වල නෑ. ධනේශ්වර ක්‍රමේ එන්නේ ශක්තිමත් වෙනවා. මොකද ඒකට රිසිස් කරන්න ඒකට ප්‍රතිවිරුද්ධ බලවේගයක් නැත්තත් තුල ඒක පුළුවන් තරම් ශක්තිමත් වෙනවා. ධනේශ් ක්‍රමේ අසාර්ථකලා දිනන සෞදරත් එක්ක මම හිතන්නේ සෞදර යාවෘතෙන් කියනත් කියලා කියන්නේ නැත්තේ ධනේශ් ක්‍රමේ අසාර්ථකලා තියෙනවා රටේ ජනතාවගේ ප්‍රශ්න. මොකද ප්‍රංශේ ගත්තොත් දළ ජාතික ආදායම තාම 2800ක් තියෙනවා. ප්‍රංශ දළ ජාතිකම ජර්මනි 3000 ගන්න. ඒගොල්ලෝ රාජ්‍යයක් හැටියට ඒගොල්ලෝ තම ස්ටැබ්ලිෂ්. ඒගොල්ලන්ට තියෙන පීඩනයේ ප්‍රශ්න විසඳන්න බැරි ප්‍රශ්නක් තියෙනවා. අන්න ඒ කාරණේ වෙනස තමයි මේ සෞදර කියන්නේ. මොකද ඉතින් ජන ස්පිරිටුගාමි සමාජවාදී පක්ෂයේ සම්බන්ධයෙන් ඉතින් අවුරුදු දෙකමාරකට විතර තුනකට විතර ඉස්සෙල්ලා ජනතා විමුක්ති පෙරමුණෙන් කණ්ඩායමක් එළියට ගිහිල්ලා තමයි මේ පක්ෂය පිහිටවන්නේ. මේ පක්ෂේ ශාඛාවක් පැරිසී තියෙනවා. ඔබ නියෝජනය කරනවා. ඉතින් මේ පැරිස් මේ අපි මේ අනිත් හැම දෙනාකම කතා කරනවා. ඔබේ පක්ෂයේ පැරිස් ශාඛාවක් පිහිටුවීමේ අරමුණු කුමක්ද? ඒ කියන්නේ ෆ්‍රාන්සේ සිටිනවා ශ්‍රී ලාංකිකයින් පිරිසක්. ඔවුන් වෙනුවෙන් යම් කාර්යභාරයක් ඔබ කරන්න සූදානම්ද? එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ඔබේ පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමක් හෝ යම් කිසි කාර්යභාරයක් කරන්නද කිරීමද මේ අරමුණ? ඔව්, එතෙන්දී කාරණා දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අර මම ඉස්සර කිව්වාගේ මාක්ස්වාදී පක්ෂයක් ඇතුළත අපි ආත්‍යන්තරවාදීන් අපිට දේශපාලනේ කොහෙත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිදන පන්ති අර මාස් කියනවානේ මේ මොකද කොමිස් ප්‍රකාශනයේ සියලු දේශ සකල දේශවාසී නිර්ධනී එක්වව් කියලා. ඒ එහෙම ගියවෙන්නේ හේතුවම මුළු ලෝකෙම ඉන්න නිර්ධන පන්තියේ එකමුතුවක් අවශ්‍යයි. මේ ක්‍රමය මේ ධනිසර ක්‍රමය පෙරලලා සමාජවාදී පිටරල ඊට පස්සේ කොමිස් ක්‍රමයට දක්වා යන්න. එතකොට එතෙන්දී ඒ අර්ථයෙන් ගත්තහම අපිට අනිවාර්යයෙන්ම මේ ලෝක කොහේ හරි අපි ඉන්න තැන කියලා දේශපාලනය කරන්න පුළුවන්. ඒ එක. අනිත් එක දැන් අපි දේශපාලන පක්ෂයකද අපිට බැඳීමක් තියෙනවනේ අපේ රටත් එක්ක. දැන් අපි මෙහෙ ජීවත් වෙනවා අපිට බැඳීමක් තියෙනවා. එතකොට මෙහෙ ජීවත් වෙන ලාංකිකයෝ විවිධ දේශපාලන වල අපි මෙතන ඉන්න හතර දෙනා හත් දෙනා ගත්තත් විවිධ දේශපාලන මතවාද දරනවා අදහස් දරනවා. එතකොට අපිට ලංකාවේ දේශපාලනයේ අධ්‍යක්ීම් හරහා අපිට යම් සංවාදකයේ දෙන්න පුළුවන්. අපේ අරමුණත් ප්‍රබදා හෝ අපේ බලයක් පිහිටවන්නේ පිළිලා සමාජවාදී බිහි කරන්න අපි බලය ගන්න ඉපේ. එතකොට අපිට ඒ සඳහා කරන මතවාදී අරගලයක් තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් අපි දේශපාලනයේ දෙනවා. ඔය සමාජවාදය සම්බන්ධයෙන් කතා කරනකොට මට මේ මතක් වෙන මොදුර මේ අපි පොඩි කාලේ සමහරවිට මේ තරුණ කාලෙත් මේ මැයි පෙරපාලි වල අපි දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා මේ පෙරපාලි වල මේ අවුරුදු 80-85 වෙච්ච මේ අය මහලු වයසේ ඉන්න අය මේ සම සමාජ පක්ෂවල කොමියුනිස්ට් පක්ෂේ මේයි පෙළපාලි වල යන ජය වේවා කියන්නේ. අනේ දන්නවා මේ ජීවිත කාලෙම ඒක ඉන්නේ නැහැ කියලා. හැබැයි ඒක අතෑරලා නැහැ. ජීවත් වෙන තුරාවටම අර මේයි පෙළපාලි සමාජවාදී ජයව කොමියුනිස්ට්වාදී ජයව කියන්නේ අනුර දැන් මෙහෙම සමාජවාදී මේ ලෝකේ යථාර්ථයක් කරපු මේ නෑ මම ඒක අදහස් කරන්නේ දැන් ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ඉඳලා ඔබේ පක්ෂේ යනවා කියන එක. ඉතින් මම ඒකෙන් අදහස් කරේ ඒ කාලේ කොමියුනිස්ට් පක්ෂය සම සමාජ පක්ෂය වගේ කොල්වින් ආර්දසිබුලලාස් එස්.එන් වික්‍රමසිංහ වගේ පතාක යෝධියෝ එන්.එම්. පෙරලා වගේ අය හදපු මිනිස්සු කවදාවත් ඒක දාලා ගියේ නෑ. මරණ තුරාවට ඒ ප්‍රතිපත්ති හිටියා. නෑ ඒක වැරදි. නමුත් නායකයෝ නෑ ඒක නෑ නායකයෝ ටික ගිහිල්ලා ධනවාද නෑ ඒක නෑ මට ඒක වෙන්න බෑ අන්ඩර් ගිවිං. මොකද දැන් ඉස්සෙල්ලා මෙදනම් 25 හදන්නේ සම සමාජ පක්ෂේ. ඒක දෙකඩ වෙන්නේ දෙවලෝක ඒ ප්‍රශ්නෙත් එක්ක කොමියුනිස්ට් පක්ෂය හැටියට දෙකඩ වෙනවා. ඒතකොට ඒ සෙමිත්‍රමසිංහ මහත්තයා නැත්තේ කියේ සම සමාජ පක්ෂේ තමයි.
ඊට පස්සේ තමයි දෙකලෝ ඉන්නේ පිටකේ මම ප්‍රශ්නේ ආමාසී දේශපාලනේ කතා කරන කොටේ හලුණන් දුවගෙන උද දැන් මේ දේශපාලනේ අසාර්ථක ඉන්නේ කියන කාරණේනේ දැන් මේ සහෝදර අහන්නේ ප්‍රශ්නේ ඒක දෙකම මූලික සැලේ ඉතින් දැන් ඇත්තම ලදී වමේ දේශපාලනේ මම කියන්නේ පුද්ගලික චරිත පිළිබඳ ප්‍රශ්න නැහැ ජනතාව විමුක්ති කරගන්න නැත්තත් පෙරටුගාන සමාජයද මේ මිනිස්සු ගත්තාම මේ හරි කරන්න ඕන හොඳ දෙයක් කරන්න තමයි try එක දෙන්නේ ඒක දෙන්නේ මේ සමාජ යථාර්ථය වෙනස් කරන්න ප්‍රශ්න මිනිසුන්ගේ කැපව කිරීමයි අදිස්ථානේ අපිට රෙස්පෙක්ට් කරනවා සැලියුට් කරනවා ඒක කිසි කිසි මොකද වමේ දේශපාලන කරනවා ඒක හොඳයි කිසි පැහැදිලිවක දේශපාලන ඒක හොඳයි මම කියන්නේ වැඩිදෙන් මේ යථාර්ථය විග්‍රහ කරගන්න විදිය කියන්නේ ඒක නැවත නැවත අර ජනතාවට කරුණ කියන දෙන එකක් තියෙනවානේ මේක මේ 80 ගණන් වල නම් 70 ගණන් නම් ජනතාවට කරුණ කියනවනේ අපි ජනතාව මේක මේක මේ සමාජ යථාර්ථ වෙනස් කිරීමේ නොයි කියන එක තියෙනවා දැන් මොකද ඉක්කෝ අපි ටෙක්නික් වල අපි ජනතාව කියනකම් අහනකම් අපි කියනවා තේරුම් ගන්නකම් අපි ඒකයි බුද්ධලයන් සර්වේ ඒකේ යම් සාර්ථකත්වයක් තියෙනවා බුද්ධලයෝ විතර නෙමෙයි මම හිතන්නේ තියන්නේ ඒ කියන්නේ දැන් ඒක වාමාංශික දේශපාලනේ එක අදිස්ථානයක් නේ ඒ කියන්නේ දැන් වාමාංශික දේශපාලනේ දැන් විප්ලවයේ දැන් අපි පිළිගන්න කතන්දරයන් විප්ලවයේ කියන්නේ විප්ලවයේ මොන ආකාරයෙන් වෙන්න පුළුවන්ද දැන් විප්ලවයේ ගමන් අපේ රටේ රටක් ගලවා යනවා ගත ආයතන පිළිගැලක් කියලා කියන එහෙම නෙවෙයිනේ දැන් මේ විප්ලවයේ කියන්නේ ජනතාව සමාජ ජනතාව සංවිධානය කරනවා ජනතාව විසින් ඇත්ත වශයෙන්ම අපි දැන් මානසික දේවල් දැන් ඒක මොකද්ද කියලා ඔයා කියනවාද? මම කියන්නේ ජනතාව ඒක තමයි ජනතාවට තේරෙන්නේ නැත්තේ. නෑ නෑ දැන් ඔබට කියනවා මම කියන ජනතාව කියන කන්සෙප්ට් එක බටහිර රටෙන් අපිට ගන්න බෑ. ජනතාව කියලා කොටසක් නෑ. පිරිකරට පාන් ගෙඩියට හාල් කිලෝ එකට ඈ පෙට්‍රල් ගෙල්ලට ඈ බඩගෙ ගැවට උගුවත ගැවට මං කියන්නේ ඒක තමයි ජනතාව. ඒ කවුද? ඒ පොදු ජනේ මේගොල්ලන්ව යත මේගොල්ලන් සංවිධානය කරන්න වැඩ පිළිලක් නෑ කියලා කියන්නේ මොවමට? එතන තමයි පස්සේ දින ඔය එක එක පක්ෂවල නා පක්ෂවල නියෝජිතයෝ එක එක උපාය උපක්‍රම යොදා ගන්න ජනතා ආකර්ෂණය කෑගෙවට පාරවලයි නේ දැන් මොකද වෙන්නේ දැන් සංවිධානය කරන දැන් ප්‍රියන්ත සහෝදරයන් කියන සංවිධානය ගන්න නේද සමාජ යථාර්ථය සංවිධානය ව්‍යුහය මොකක්ද කියන්නේ සංවිධානය කරන දැන් සහෝදරයන් කියන්නු මට සංවිධානය කරන ව්‍යුහය මොකක්ද කියන්නේ මාක්ස්වාද මාක්ස්ලින්වාදී පක්ෂය මාක්ස්ලින්වාදී පක්ෂය ඒකේ ක්‍රියාකාරකම කියන්නේ ක්‍රියාකාරකම මිනිස්සුන් සම්බන්ධයෙන් මිනිස්සුන් දැන ගන්නේ මම කියන්නේ අර පොදු ජනතාවට පිළිතර ගන්න එන හාල් කිලෝ එකක් ගන්න එක අර ගණිකට පාරවල යන සිංහහගෙන බඩි වාහන අරගෙන මිනි කැම්ප කරගෙන ගිහලා ස්ටේජ් ගහගෙන පාරවලෙන් කෑගෙන මිනිස්සු ඡන්ද දෙන්නේ නැ පිස්සරාල කියලා යනවන්ද මේක ඉතිහාස පුරාම අපි දැක්කා හරිද මම කියන්නේ මේක මේ වාමාංශික සගෙයින්ට මම මඩග මේ අපහාස කරනවනේ මම කියන්නේ මේක කතා කරන්නේ මේක මේ මොකද වෙන්නේ නැහැ කියලා ජනතාව දිනා ගැනීමේ වැඩපිළිවෙලේ අසාර්ථක බවයි ඉතින් මේක රීඩ් කරන්න මේක කොහොමද එක්කෝ මිනිස්සු හම්බෙලා කොහොමද යථාර්ථය පැහැදිලි කරන්නේ ඒතකොට මේ අපි කියලිම කියනවා මේ ජනතාව නැහැ මම නම් බය නැතුව කියන ජනතාව නැහැ ඔතන මම කියන්නේ මේමයි මම මේ සහෝදර දෙන්න වාමාංශික අදහස් සමාජවාදී අදහස් වලට මම එකඟයි කියන්නේ එහෙම පරිසරයක් ශ්‍රී ලංකා තුල නිර්මාණය විය යුතුයි. නමුත් මෙතන අපි මේ මැතිවරණය මේ මැතිවරණයේදී අපි මම පෞද්ගලිකව බලන්නේ සාපේක්ෂව. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකුට මේ ආණ්ඩුවේ මේ මැතිවරණයේදී ආණ්ඩු බලයක් ගන්න බෑ. පොල්ටුගාමි පක්ෂය දේශපාලන බුද්ධියක් තියෙන නැතේ කියලා මම කියන්නේ නෑ. දේශපාලනමය බුද්ධියක් හොඳ දේශපාලන බුද්ධියක් තියෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දේශපාලනය කළා ඊට
අමරන්නෝ ඒ පුද්ගලය පිළිබඳ එතන නෙමෙයි ගැටලුව තියෙන්නේ. මෙතන දැන් තරඟයක් තියෙනවා. අපි මම නම් මම බලාපොරොත්තු වෙන්නේ මම නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ මම මගේ මතය මම පක්ෂ දේශපාලනයේ කිසිම සමාජිකයෙක් නෙවෙයි මේ ප්‍රදේශයවත් ලංකාවවත් මගේ මතය මම